වනේදී ඔයා කිය වගේ පුල් එකගේ ලකුණු ගන්න පාරක් නම් එයා එක කොට බෝලේ දැක්ක ගමන් පෙළඹෙනවා පහර එල්ල කරන්න. දැන් අර්ජුන අයියාට අම්පයර් කෙනෙක් වුණත් බයයි ඒක. ග්‍රෑන්ඩ් ෆ්ලවර් කියන්නේ අරවින්දා කියලා ක්‍රිකට් ගහති කොහේටම මොනවද ඒ? ග්‍රෑන්ඩ් ෆ්ලවර් උම්බාබේට ගැහුවා තමයි. හැබැයි ග්‍රෑන්ඩ් ෆ්ලවර්ට වඩා අපි ඉස්කෝලේ ගැහුවා ඊට වඩා හොඳට. ඒ කාණි. අපි අද සාදරයෙන් පිළිගන්න අපිත් එක්ක අද මේ මැක්ස් ස්පෝර්ට්ස් වල එකතු වෙලා තියෙන්නේ කුරුණෑගල යුත් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු කුරුණෑගල යුත් අපි සමාජය මතක් කරන්න ඕනේ ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ T20 තරගාවලියේ මන්දන අවසාන පුර තරගය දක්වා ගියා. අපි කතා කරත් තියමු දැන් මේ ඉංගලන්ත තරගාවලිය දිහා බැලුවොත් එහෙම අපි විශේෂයෙන්ම එක් දින තරග තුනක් දිහා බැලුවොත් අපි සාර්ථකම මොකද වැඩියෙන්ම ලකුණු ලබාගත් ක්‍රීඩක තමයි වනිදු හසරන්. රන්ස් එන විදිය දිහා බලුවොත් එහෙම ගොඩක් තරඟ අපි දැකලා තියෙනවා එයා ෆුල් මරණතර උපහානෙන් ගොඩක් ලකුණු ලබා ගන්න කිඩේ. හැබැයි මේ එක් දින තරඟ වලින් තරඟ තුනේ දැන් මේ ඇති ලංකාවන් කතා කරන දේ තමයි එයා අවුට් වෙන්නේ ෂෝට් පිච් බෝලට. ඉතින් මෙතෙන්දී එයාගේ ටෙක්නික් එක බලුවොත් එහෙම අපි ගොඩක් දකින්න දේ තමයි අපි පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් ශ්‍රී ලංකාවට කියලා දෙනවා වගේ බැට්ස්මන් කරන්න ඔෆ්ෂ එක ස්ටිල් තියාගන්න. මේ ෆුල් ෂොට් එකක් හුක් ෂොට් එකක් ගහදී ඒක පොඩි ෆලෝ ත්‍රූ එකක් තියෙනවා. හැබැයි වනිදුගේ ඒ ෂොට් එකේදී හුක් එකේදී පුල් එකේදී යාගේ ගොඩක් ඇඟ මූ වෙනවා විශේෂයෙන්ම මේ ලෙග් සයිඩ් එකට. එතකොට යාගේ ටෙක්නික් එක ප්‍රශ්නයක් අද්ද. එහෙම නැත්නම් යා ෂෝට් පිච් බෝලින් අවොයිඩ් කරන්න ඕනේ. යා කොහොමද කරන්නේ නෑ. ඕකේ මල්ලි මම දැක්ක දෙකක් තියෙනවා. මොකද වනිදු ආගිය වගේ පුල් එකගේ ලකුණු ගන්න පාරක් නම් එයා එක කොට බෝලේ දැක්ක ගමන් පෙළඹෙනවා පහර එල්ල කරන්න. දැන් අරවින්ද අයියා ෆුල් ෂොට් එකයි හුක් ෂොට් එකයි මම හිතන්නේ අරවින්ද අයියා තරම් මාස්ටර් කරපු කෙනෙක් තාමත් රිගි පොන්ටින්ලා වගේ ඒ ඊටත් එහා හිටපු කෙනෙක් තමයි අරවින්ද. ඒ වගේම දැන් වනිදු ඒක සෙල්ලම් කරනවා නම් ඒක නවත්තන එකක් නෙමෙයි ප්‍රශ්නේ. වාගේ වගේ ටෙක්නික් කියන පැත්ත අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ කියන්නේ බේසික් කියන එකට මුලින්ම යන්න ඕනේ. හැබැයි බේසික් වගේ එකකට යන්න මල්ලි අපිට සීසන් එකක් මැද නැත්තම් ටූර්නමන්ට් එකක් මැද ඒක කරන්න හරි අමාරුයි. බේසික් එක. ඒක අර මම ඉස්සර ගන්නේ net එකේ ඉඳන් එන්න ඕන එක. හරි. නමුත් අපි දැන් මේකේ කෙටි කාලිනව බැලුවාම එයාගේ ඔළුවට මම මම දැක්ක දේ තමයි හරි බැටින් කෝච් කෙනෙක් ඉන්නවා නම් ඇනලයිස් කරාද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඔයා දකින්න ඇති එයා ගොඩක් වෙලාවට පුල් එකෙන් 4 එකක් 6 6 ඒ කියන්නේ බවුන්ඩරිස් ගැහුවා හරි බෝලේ පික් කරලා. ඒ කියන්නේ මිඩල් ස්ටම්ප් ලෙග් ස්ටම්ප් එකේ එන කොට බෝලේ එයා හොඳට ගැහුවා. අවුට්සයිඩ් ඔෆ් ස්ටම්ප් අබවුට් ෂෝල්ඩර් ආව දෙකක් තුනක් තමයි එයා টොප් එජ් වෙලා ගියේ ඩීප් ස්කෝල් එකට. එතකොට බැටින් කෝච් කෙනෙක් ඉන්නෝ නම් ඇනලයිසර් කෙනෙක්වත් ඉන්නෝ නම් හරි එයාගේ පාර වහන එක නෙමෙයි. මොකද එක පාටම මේ ෂොට් එකකට කෑදර ඒ ගහන ප්ලේ එකේ අපිට පාර වහනවා කියන එක ක්‍රිකට් නෙමෙයි. ඔයා මේකේ අවුට් වෙනවා ඩක්කර කර යන්න කියනවා නම් නමුත් එයාව ඇනලයිස් කරන්න ඕන රයිට්. එයා ගොඩක් වෙලාවට කොතන බෝලේද මොකද අපි අවුට්සයිඩ් ඔෆ් ස්ටම්ප් බෝල් එක එයාට හොඳටම පේනවා. ඒක දෙවෙනි එක තමයි අපි මැච් එකට ගියාම ග්‍රවුන්ඩ් කන්ඩිෂන්ස් බලන්නත් ඕනේනේ. දැන් එයා අවුට් වෙච්ච ෆස්ට් මැච් එකේ මට මතක විදියට වෙන ග්‍රවුන්ඩ් එකක ගහන සමහරවට 6ක් වෙන්න තිබ්බා. හැබැයි මේ ග්‍රවුන්ඩ්ස් වල දෙපැත්ත තමයි ලයින්ස් දිගම. يعني ඉස්සරහා මොකද අපි එකක් T20 එකක අපි අර ඉස්සරහා ළඟ ඉඳලා ගහන්න ගිහලා අවුට් වෙලා, ඒ කියන්නේ පැනලා ගහන්න ගිහලා ලොง ඕන්ට කැචර් ගියා සමහර වෙලාවෙ ඉස්සර මේ හැම ගහපු ග්‍රවුන්ඩ් එකේම ස්කෝර් ඔෆ් ද විකට් ඒ කියන්නේ දෙපැත්ත ගොඩක් ලොකුයි. එතකොට බැටින් කෝච් කෙනෙක් සහ ඇනලයිසර් කෙනෙක් ඉන්නවා නම් එයාට ඇනලයිස් කරලා පෙන්වන්න ඕනේ එකක්. ඔයා මේක ගහනවා පික් කරලා මෙන්න මෙතනින් ගහන්න ඕනේ. එහෙම නැත්නම් එපා කියලා. මොකද අර මල්ලිගේ වගේ ටෙක්නික් කෙනෙක් හරි බලපනවා. හැබැයි ප්ලේ කෙනෙක්ට සීසන් එකක් මැද අපිට ටෙක්නික් හදන්න බෑ. අපිට එයාගේ ඔළුවයි හදන්න ඕනේ. හ්ම් හ්ම් හ්ම්. ඒ යාත් එක්ක හැමලෑම කෝච් කෙනෙක් විදිහට එයාට කතා කරලා මොකද අපිට ඉස්කෝලේ ක්‍රිකට් වල වගේ කනට ගහන්න බෑනේ. මොනවද ඔය ගැහුවේ කියලා ක්‍රිකට් දැන් ගහන්නේ නැහැ නේ. දැන් ඊට වඩා දියුණු වෙනකොට අපි ආව ඇනලයිස් කරන්න පුළුවන් හැමදේම බලන්න පුළුවන්. එතකොට එයා වැඩිපුරම කොයි ෂෝට් පිච් එකෙත් මීටර්ස් ගන්න පවා දැන් ඇනලයිස් වෙනවා. උතන බෝලෙට දවුට් උනේ
දැන් අපි පුල් එකේ තියෙන බේසික් බේසික් මේකනේ අත් දෙක දිග හැරෙන්න ඕන කියලා පුල් එකක් ගහන්න. පුල් එක කට් එක ස්වීප් එක ගහනවා නම් සම්පූර්ණයෙන් අත් දෙක දිග හැරෙන්න ඕන කියන එක තමයි බේසික්ම. එතකොට යාව ඇනලයිස් කරලා තිබුණා මෙන්න මේ මේ ප්‍රමාණයකට. එතකොට යා ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ප්ලේ කෙනෙක් ඉන්ටර්නැෂනල් ප්ලේ කෙනෙක් වුණාම යාගේ ඔළුවේ පිච් එක ඇඳිලා තියෙනවා. විශේෂයෙන් අර පොඩි එකෙක් වගේ මෙන්න මෙහෙම එහෙම කියන්න දෙයක් නැහැ. ඉතින් මම දැක්ක දේ තමයි වනිදුලාව පවා ගයිඩ් කරපු එක ගයිඩ් කරන්නේ නැති ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. ඊළඟට කතා කරොත් වනිදු වගේම අපි දැන් දැනට තවත් මේ ලංකා ක්‍රිකට් ලෝල් නම් තව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝල් නම් අතර කතා කරන දේක් තමයි මේ අවිෂ්ක ෆර්නාන්ඩෝ දවිඩියා කාලා. ඉතින් එකක් නම අපි කතා කරන්නේ දැන් මේ මොඩර්න් ක්‍රිකට් වල විශේෂයෙන්ම අපි මොඩර්න් ක්‍රිකට් වල මොඩර්න් බැටින් වල දකින්න දැන් තමයි ට්‍රිගර් මොමන්ට්ස්. එමත් අපි ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වල ගත්තොත් අපිට දැක්කේ සෆ්ලින්. මේක හැබැයි ඊටාම සාර්ථක විදිහට පාවිච්චි කරලා අපි හෂීම් අම්ලා ගත්තොත් කෙවින් පීටර්සන් සෑහෙන දුරට මේක හොඳට පාවිච්චි කරලා ගොඩක් රකම් ලබා ගන්න කියලා. දැන් ලංකාවේ බල සුකුමා සංගකාර පොඩි ට්‍රිගර් මොමන්ට්ස් සුට්ටක් තිබිලා තියෙනවා. අවි අවිෂ්කගේ බැටින් අපි ගත්තොත් එයාගේ ට්‍රිගර් මොමන්ට්ස් තියෙනවා. මැච් දෙකේම ක්‍රොස් ද ලයින් හන්න කියලා තමයි අවුට් උනේ. මේ වගේ තරුණ පීඩකෙක් මේ අමාරු කන්ඩිෂන් වලට සෙල්ලම් කරන්නේ ඒ වගේ කෙනෙක්ට ට්‍රිගර් මොමන්ට්ස් කොහොමද පාවිච්චි කරන්න පුළුවන් ඒක මිඩ්ල ඉන්ඩෝර්ද කොයි වගේ දේවල්ද කියන්නේ මේ වගේ තරුණ පීඩකෙන් මල්ලේ ඕකෙදි මම බට්ල ගන්න එක තමයි අපේ ප්ලේයර්ස්ලා ඔය ෂෆල් කරන එක අපි එහෙම ෂෆල් කරනවා කිව්වොත් ඕකේ මල්ලේ බැක් ඇන් ක්‍රොස් කියන එක විතරයි වෙන්න ඕනේ. හරි නමුත් දැන් ගොඩක් වෙලාවට අවිෂ්කගේ වුණත් එයා ඉස්සරහා කකුල තමයි වැරදි තැන තියාගන්නේ. මේ පහුගිය මැට් එකේම LBW වෙදි දකින්න ඇති විලීටයි එතකොට කරන්ටයි දෙන්නටම ඒ කියන්නේ ලෙෆ්ට් ආම් බෝල කෙනෙක්ගේ කියන්නේ ඉන් ස්විං එකට ලේට් ස්විං එකක් නැති තියෙන්නේ. ඒකෙදි එයාගේ ඉස්සරහා කකුල තමයි වැරදි තැන තියෙන්නේ. එතකොට මම ඒක කිය අපි ගයිඩ් කරනවා නම් ඔච්චර අපිට කවුරුත් ඕනේ නැහැ. ලංකාවේ අංක 1 බැක් ඇන් ක්‍රොස් කියන්නේ ඉස්සරහා කකුලේ ඒ කියන්නේ ස්ටේබල් තියාගෙන බැක් ඇන් ක්‍රොස් ගියපු එක ප්ලේ එකේනයි ලංකාවේ හොඳම එක්කෙනෙක් ඉති. වෙන කවුරුත් නෙමෙයි ඒ එක්කනේ මාව නැතපත් අනිත් එක තමයි මහලජා. ඔයා නිකන් වීඩියෝ සරම් බලන්නේ කටි මම අපේ පොඩි කට්ටිය ඔක්කොම මොකද ෂෆල් එකට සමාලාට පුරුදු වෙච්ච කෙනෙක්ට හරි එක පාටම අමාරුයි මේ ෂෆල් කරන්න එපා එහෙම කිව්වම එයා මෙන් මොකද දැන් ඔය ඔක්කොම හදාගන්න මල්ලි අපේ මානසික මට්ටමත් එක්ක. සමහර කට්ටිය ඉන්නවා මට ඕ ස්ටම්ප් එකේ කකුල ගෙනියන්න බෑ කිව්වම එයා පොඩක් ඉස්සර කකුල ඇරලා පොඩ්ඩක් ෂෝල්ඩර් එක පොඩක් ඇරලා ඉන්නවා සමහරු. සමහරු ඉන්නවා ස්ටාන්ස් එකේදී බැට් එක ඉස්සරහින් පොඩ්ඩක් තියාගන්නවා. මොකද එයාට පහසු වෙන්නේ කියන්නේ ඔය ඔළුවත් එක්ක වැඩ කරන එකක් තමයි ඔය ෂෆල් වෙනවා කියන්නේ. ඕක දැන් අපි කෝච් කෙනෙක් විතර ඕක දැකලා ඉවරලා නෑ එකපාරට මෙහෙම කිව්වහම හැබැයි අර මං කිව්වේ ගයිඩ් කරන එක. අපි හැම වෙලාවෙම මේ ප්ලේ එක ඇඟට බහින්න ඕන. කියන්නේ අපි ප්‍රැක්ටිස් එකේ දැක්කනම් හරි අපි හිතමුකෝ ප්‍රැක්ටිස් මැච් එක අපි දැක්කා කියලා. පළවෙනි දවසේම ගිහිල්ලා ඉවරලා මුකුත් කියන්න දෙන්න හොඳ නෑ යා. මම කෝච් නම් මම يعني මම නම් ගොඩක් වෙලාවට මගේ කට්ටියත් එක්ක කරන්නේ මම ඒක යාට කියන්නේ නැහැ පළවෙනි සැරේ. මම net එකට ගෙනියලා පුළුවන් තරම් අදින්න බෝලේ දාන්න. දැම්මම එයාටම තේරෙනවා හිට සමහරලාවට ඉස්සරහා කකුලේ වදින්න. එතකොට එයා මගෙන් අහනවා ඇල්ලේ අයියා මේ මම ෂෆල් කරනවා කරද්දි අයියේ මේ මෙතන ඇරෙන්නේ නැහැ මෙතන වදිනවා. ඒ කියන්නේ එයා එයා රීඩ් කරගෙන ඉවරයි. ඊට පස්සේ තමයි මට යාත් එක්ක ඊට පස්සේ තමයි මම මගේ වීඩියෝස් තියෙනවා නම් ඔක්කොම අතන ඒ ඔක්කොම එකපාරට ගිහලා ඔයා මෙහෙම යනවා කියවට ප්ලේ කනෙක්ට් වෙන්නේ නැහැ. දැන් අවිෂ්කගේ ඒ තියෙන දේ මගේ අර සීසන් එක මැද නෙමෙයි. එයාගේ තියෙනවා නම් එයාට මෙච්චර මිනිස්සු බයිනකම් මොනවද මේ එක විදිහට. ඒක ප්ලේයට වඩා ඇත්තරම කෝචින් ස්ටාෆ් එකට ගොඩාක් බලපාන. හරි. එතකොට මේ ප්ලේව වටන එක නෙමෙයි වෙන්න ඕනේ අපි. එයාත් එක්ක ඊට පස්සේ එයාට යාව රීඩ් මොකද හොඳම පුහුණු කරු තමන් වෙන්න ඕනේ තමන්ගේ. ඉස්සලාම් තමන් ඉගෙන ගන්න ඕනේ රයිට් මගේ මෙහෙම වදිනවා මගේ මෙතන ඇරෙනවා ඇති. එතකොට ඒක රීඩ් කරලා තියෙනවා නම් කෝච් එයා ඒක කියද්දි එයා දැන් මගේ හිතේ තියෙනවා කියන්නේ දැන් මම ප්ලේ ඒ විදිහට මගේ හිතේ තියෙනවා මගේ කකුල මෙතන ඇරෙනවා. හැබැයි මම කෝච්ට කියන්නේ මගේ කකුල ඇරෙනවා කියල. එයා මම ප්ලේ ඒ විදිහට මං ඇවිල්ලා කියන්නේ මට මෙතන ගහද්දි වදින්නේ කකුලේ වදින්නේ කියල. එයාගේ අර හිතේ තියෙන දේ කෝච් රීඩ් කරලා සද්ද නොකර ඉඳලා කියවනම් ඔව් මං ඒක බලන් හිටියේ ඔයාගේ පිටිපස කකුල ඇරෙනවා පුතා ඔක අරන් අපි හදමු කියනවා අන්න කෝච් එක යාගේ ලොකු පාලමක් වැටෙනවා මේ රයිට් මෙයා මාව රීඩ් කරලා තියෙනවා කියන එහෙම නැතුව මටයි මල්ලිට දෙන්නටම කියන්නේ ලේසි ඔයා ෂෆල් කරනවා ෂෆල් කරන්න එපා එක තැන ඉඳන් ගහන්න
දැන් අපේ ගොඩක් net වල ඔක්කොම වෙන්නේ ඕකනේ. කියනවා shuffle කරන්න එපා ඔය මේ ඔය movements අරන් ගහන්න එපා ඔහොම ගහන්න බෑ කියලා. හැබැයි ඒ ඔක්කොම ගහන්න මේ හැම ක්‍රීඩාම් වලදී තියෙන මනසත් එක්කනේ යන්නේ. ඔය shuffle කරන්න ඔක්කොම කරන්න මල්ලි තමන්ට ලේසියෙන් ගහන්න. දැන් අපි මොකද අපේ action එක කර මොකක් හරි වැරදුනාම අපේ ඇඟෙන් අපි රිදවනවා. ඒ කියන්නේ අපි වැරදියට throw කරොත් මේ shoulder එක හරි කැරකෙන්න ගන්නවා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? රිදෙන එක නවත්ත ගන්න අපේ ඇඟ අපි වෙන විදිහකට හදනවා. එතකොට මේ හදන එක පුරුදු වෙන්න කලින් study කරලා හදාගන්න එක තමයි වැඩි. නැත්නම් අවිෂ්ක මම ඔයාලට හොඳම උදාහරණයක් ඔකට කියන්නම්. ධනංජය ඔස්ට්‍රේලියා ධනංජය සිල්වා මීට අවුරුදු 4කට විතර කලින් ලංකාවට ඇවිල්ලා සීයව හොඳට ගහලා පීක් එකේ හිටියේ. රංගයි හැම හොඳට බෝල් කරලා අපි ඔසිට එක දිනපු සීරීස් එකේ ධනා හොඳම ලකුණුලින් හිටියේ. දැන් ධනා ගැන තමයි ඔක්කොම කතා කරන්නේ. හරි ඔයාට පුළුවන් නම් මම මේ කියන්නේ බොරුවක් නම් ඔයයි වීඩියෝස් අරන් බලන්න. මම ඊට පස්සේ මදුරසිංහ අයියා සිලෙක්ට් හිටියේ. මම මදුරසිංහ අයියටයි චන්දන ගුරුගේ කියලා හිටියා. චන්දන අයියටයි මම දෙන්නටම කියපු දෙයක් තමයි චන්දන අයියේ මෙයා ගිහිල්ලා සවුත් අප්‍රිකා එහෙම නැත්නම් ඉංග්ලන්ඩ් වල ගිහිල්ලා ඔහොම ගැහුවත් ගහන්නේ නැහැ කියලා. එක පාටම ගියා පිස්සුද මල්ලි මේ වැඩිම ලකුණු ගහන මිනිහට උඹ මොනවද මේ කියන්නේ මේ දවස්වල සීසන් එකේ මං කිය රයිට් අයියා වෙන මොකුත් ඕනේ නැහැ ඔයා හේසල් වුඩ්ට යා ගහන විදිහයි මිචෙල් ස්ට්‍රාක්ට ගහන ඔය මූවමන්ට් ටික බලන්න ඔය ෂෆල් කරන කීවි මෙයා මල්ලි හොඳට ගහනවා මිචෙල් ස්ට්‍රාක් පීක් එක ගිද්දි මිචෙල් ස්ට්‍රාක් දුවන් ඉද්දි මෙයා කරන්නේ මෙයාගේ පිටිපස්සේ ඉනිෂියල් මූවමන්ට් එක තියෙන්නේ පිටිපස්සේ ලෙග් ස්ටම්ප් එක පාවගෙන හරි හේසල් වුඩ් ආදි බැක් ඇන් ක්‍රොස් නෝබරි සොන්දර ගහන හරි ඒ කියන්නේ මෙයා අතන මිචෙල් ස්ට්‍රාක් දුහන් ඉද්දි මෙයාගේ පොඩි මේකක් තියෙනවා එතකොට දැන් අපි ලෙග් ස්ටම්ප් එකට මූව වෙනවා කියන්නේ පිටිපස්ස කකුල ගෙනියනවා කියන්නේ අපේ කෙලින්ම ෂෝල්ඩර්ස් තියෙන එතකොට මිඩ් ඔෆ් පැත්තට එතකොට ඉස්සරහ කකුල කොහොමද තියෙන්නේ මේ වැරදි අර මල්ලිකපු අර මේ වැරදි දැනට නිකම්ම කකුල වැටලිලා ඊට පස්සේ ඒක දැක්කහම තමයි අම්මෝ ඔව් ඔව් ඇත්ත ඇත්ත කියලා ඊට පස්සේ කතා කරා ඉතින් ඒ හින්දා දැන් අපි අපුඩියක් අරේ මේ ගන්නේ දැන් අපි දැන් මේ සීසන් එකේ අවිෂ්කගේ ওই දේ දැක්කේ අපි මේ සීසන් එක පෙරදී කියන සීරීස් එක පෙරදී නේද හැබැයි ওই අවිෂ්කම තමයි වර්ල්ඩ් කප් එකේ 100ක් ගහන්නේ මේ වෙස්ට් ඉන්ඩීස් ඒත් ඉංග්ලන්ඩ් වල හරිද ওই අවිෂ්කම තමයි අන්න 19 ලෙවල් එකේ හොඳට ඒ අවිෂ්කගේ ලොකු වෙනසක් වෙලා නැහැ මේ වෙනස දැන් අපි දකින්න අපි මේ පෙරදී නේද ඒ කියන්නේ අපි කෝචස්ලා විදියට අපි දිනන්දා දිනනවා කියන එක විතරක් නම් බලන් ඉතලා පරදි ඊට පස්සේ තමයි ප්‍රශ්න වෙන්නේ අපි පරදින්න හදද්දි අන්න අපිට එරර්ස් ඔක්කොම පේනවා එතකොට අර ප්ලේව ඉවර වෙලා ඉවර මේ සිතනේ අපි හිතන්න දැන් එදා අවිෂ්කව ඉන්න ඕනේ කියපු මිනිස්සු අද අවිෂ්ක ගැන කතා කරයිද එතකොට ඒ ළමයාට කරන ලොකු අසාධාරණයක් ඒ අනිත්‍ය තමයි දැන් අපේ මේ දවස් තත්ත්වයන් ගොඩක් කතාන්නේ තමයි මේ කෝචින් ස්ටාෆ් එක. මම කියන්නේ සෑහෙන ලොකු උදලක් වේදකම් කළා තමයි කියාත අයක් දැන් ඩිරෙක්ටර් ඔෆ් ක්‍රිකට් කියලා ඉන්නවා ටොම් මූඩි ඊට අමතරව ග්‍රාන්ට් ෆ්ලවර් සෑහෙන කෝචින් ස්ටාෆ් එකක් ඉන්නවා. I think දැන් මේ දවස්වල ගොඩක් මම දැකලා තියෙන ගොඩක් අර ෆෝම එක්ස් ක්‍රිකටර්ස්ලාත් කියනවා මේ දිල්ෂාන් ජේ මන් දැක කියනවා ඊට වඩා හොඳයි අපිට ගොඩක් ශ්‍රී ලංකන් ලෝකල් කෝචර්ස්ලා ඉන්නවා මේක කරන්න පුළුවන් කියලා. ඒක නම් මොකද කියන්නේ දැන්? නෑ මම අර ඉස්ලාම් කියපු දේ ඒක තමයි. දැන් මොකද දැන් අද පරිණතයි කියලා ප්ලේයර්ස්ලා නැහැ නේ. මොකද අර්ජුන අයියාව හසුරවන්න කෙනෙක් ඉන්න යෝනේ ඒ කාලේ. මොකද අර්ජුන අයියාට අම්පයර් කෙනෙක් උනත් බයයි ඒ කාලේ. අරවින්ද අයියා බැට් කරන්න ආවම ෆීල්ඩ් එකේදී අනිත් ටීම් එක 1-11 වගේ ඉන්නේ. මොකද අපේ මුල්ම කාලේනේ අරවින්ද අයියා ගහන කාලේ අපේ ඇවිල්ලා මල්ලි ෆස්ට් ක්ලාස් මුල් කාලේ අපි 11 ගහන්න නෙමෙයි 15 ඉන්න යන්නේ වෙන මොකුත් නෙමෙයි මැච් එක ඉවර වෙලා අතට අත දෙන්න අර මිනිසුන්. ඒ තරම් ක්‍රිකට් ගෞරවයක් අපිට තිබ්බේ. ඒ කියන්නේ මට මැච් එකේ 11 ගහන්න ඕනේ නැහැ. මම මේ අපේ ක්ලබ් එකේ 15 වෙල්ලෙන්න ප්‍රැක්ටිස් වෙන්න වෙන දෙයක් නෙමෙයි. SSC නම් මැච් එක අර්ජුන අයියා ඉන්නවා ෂේක් හෑන්ඩ් කරාම නිකන් එදාට අත හොදන්න ඕනෙත් නැහැ වගේ අපි. හරිද? එතකොට ඒ වගේ ප්ලේයර්ස්ලා හසුරවන්න ජාත්‍යන්තර ඩේව් වෝට්ම වගේ කට්ටිය ඕනේ. හැබැයි අද කවුද පරිණත කියලා මට කියන්නකෝ මල්ලි මේ ප්ලේයර්ස් ලාගේ මං කියපු ඔළුව හදන්න ලංකාවේ ක්‍රිකට් ගැන ලංකාව ගැන මේන්න අපේ විකට් වල ගහන්න ඕන ඉන්නේ සමහර කට්ටිය ඉන්නවා ඔතන එන 100% ඉංග්‍රීසි බෑනේ අලුත් ප්ලේයර්ස් මත
එතකොට එයාත් එක්ක අපේ බසෙන් යන කුණු හරපෙන් හරි බැනලා හරි මොනවා හරි කියන්න අපේ එකෙක් ඉන්න ඕන. අරේ ආවිල්ලා අර ප්‍රොෆෙෂනල් මට්ටමින් ආවිල්ලා රයිට් කියලා කීවට ඒක අර ප්ලේ ගන්න ප්‍රමාණය හරි අඩුයි. හරි එයාව දැන් හොඳම උදාහරණය චමින්ද වාස අයියාවට වාසි අයියාවට පස්සේ දුෂ්මන්ත චමිරාද කොතනද ඉන්නේ? එතකොට ඔය ෆාස් බෝලර්ස්ලා අද ඉන්න ෆාස් බෝලර්ස්ලා ටික අද කොතනද ඉන්නේ? ඇයි ඒ කට්ටියට සිංගලෙන් හරි වුණු හරපෑ කියලා හරි බෝලේ දම්මන්න අර කෝච් දන්නේ? හරි නමුත් අර කෝට්ලත් එක්ක තියෙන මේ බැඳීම සහ මොකද ඒකට එන්න ඕනේ දැන් මහේලයිලා සංගක්කාරයිලා ඒ මට්ටමට ආවට පස්සේ හරි එයාව හසුරවන්න ඊට පස්සේ යන්න පොඩ්ඩක් වෙනසක් වෙන්න ඕනේ. නමුත් එතෙන්ට කලින් දැන් මේ වැටිච්ච ක්‍රිකට් උඩට ගන්න නම් මම 100% බිල්ෂාන් අයියලා ඔය කියන 100% නෙමෙයි 100000ම කියන්නේ මේක අපේ කට් කරන්න පුළුවන් කට් ඉන්නවා. මේකට එහෙම වැඩක් ගන්න ඕන. උපුල් චන්දන කියන්නේ ෆීල්ඩින් බෝලර් ඉතින් ෆීල්ඩින් කෝච් කෙනෙක්ගෙන් උපරිම ගන්න පුළුවන් මිනිස්සෙ. එතකොට ස්පින් කෝචස් ලා ඕන තරම් අපේ ඉන්නේ. ඇයි මුරලි අයියට පුළුවන් නම් රාජස්ථාන් රොයල්ස් ලාට නැත්නම් ගිහිල්ලා ගිහිල්ලා කරන්න يعني හරි يعني මුරලි අයියා ඒ තරම් වටින ඉඳ නේ මිනිස්සු ගන්න. බිග් බෑෂ් එක ගිහිල්ලා කෝච් කරන්න පුළුවන් නම් මුරලියට ඇයි මුරලියගෙන් අපි වැඩක් කරන්නේ? ඇයි රංගන අයියා බංග්ලාදේශ යන්නේ? අංගයිය කොච්චර පෞද්ගලිකව මම දන්නවා. මම මට සල්ලි නෙමෙයි මං ඇවිල්ලා උදව් කරන්න කියපු මොන රංගනේ කරත්. හොඳම දකුණත් දඟපන්දු යවන්නයි වමත් දඟපන්දු යවන්නයි දෙන්නම අපේ ඉඳගෙන. මේ දෙන්නගෙම වැඩක් ගන්න. එතකොට ග්‍රෑන්ඩ් ෆ්ලවර් කියන්නේ අරවින්දා කියලා ක්‍රිකට් ගහද්දි කොහේටම මොනවද ඒ? ග්‍රෑන්ඩ් ෆ්ලවර් සිම්බාබ්වේට ගහුවා තමයි. හැබැයි ග්‍රෑන්ඩ් ෆ්ලවර්ට වඩා අපි ඉස්කෝලේ ගහුවා ඊට වඩා හොඳට. ඒ කාණේ. හරිද? ඉතින් එතකොට ග්‍රෑන්ඩ් ෆ්ලවර්ට පුළුවන් ද ඇවිල්ලා මෙතන ප්ලේ කෙනෙක්ට කියන්න අරවින්ද අයිය හරි තව අර්ජුන අයිය හරි ඉස්සරහා එයාට ටිප් එකක් දෙන්න පුළුවන් විදිහ වෙන ප්ලේ කෙනෙක්ට අපේ ප්ලේ කෙනෙක්ට මෙන්න මෙහෙම ගහපන් කියලා. අර මිනිස්සු ආවම අර මනුස්සයා නිකන් මේ පුස්සක් වගේ. ඉතින් ඒ හින්දා මල්ලි මේ ප්ලේයර්ස්ලා අල්ල බැඳලා තියාගන්න කියන එක නෙමෙයි. දැන් මම දැක්ක විදිහට මේ අපේ මේ ප්‍රොෆෙෂනල් නෙමෙයි මේක. ප්‍රොෆෙෂනල් මට්ටමට හැදුවට පස්සේ ඕකේ. එතකන් ඔය ඩිල්ෂාන් අයියලා ඔක්කොම කියන අර්ජුන අයියලා ඔක්කොම කියන විදිහට මං දකින්න දේ තමයි මේ ක්‍රිකට් ගොඩ ගන්න අපේ කට්ටිය ගෙන් මේක තමයි ගොඩ ගන්න වෙන්නේ නැත්තම් ගමනක් නැහැ කියන්නේ.